එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගේ අතර සාකච්ඡා බිඳ වැටුණු බව තමයි මාධ්‍ය වාර්තාවල පළවෙනි වෙන්නේ. Little Lion Better Carol. තේ වේලාවට මග නොහැරෙන රස. එක ස්වප් එකකින් කිලෝමීටර් 70ක් දක්වා නොනවතින ගමනක්. ලින්ක් රනිල් වික්‍රමසිංහ මහත්මයා නායකත්වයෙන් ඉවත් වීමටත් පදිත් ප්‍රේමදාසර නායකත්වයේ ලබා දෙන්නත් නායකත්ව කරන එක්සත් ජාතික පක්ෂය එතකොට ඒගොල්ලෝ සමගි ජන බලවේගයේ විසිරුව හැරලා කෙලින්ම ලජාතික අලියා ලකුණින් තරඟ කරන්න ලෑස්ති මහලේකම් ධූරයේ සජිත් රනිල් ටෝන එක්කෙනෙකුට දෙන්න වර්කින් කොමිටි එකයි දිනුවත් කැබිනට් එකයි පත් කරන ලයිස්තුව එයාට කැමති ලයිස්තුවකුත් දෙන්න සජිත් රනිල් වික්‍රමසිංහ මුලදිම තීන්දු කරා එයා නැවත තරඟ කරන්නේ නැහැ කිසිම විදියකින් ආපහු වෙන්නේ 2005 මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔය කතාව ඔය විදිහම කිව්වා. ඊට පස්සේ 2020 එක තනි ආසනෙට වැටුණමත් ඔය කතාව ඔය විදිහටම කිව්වා. රනිල් වික්‍රමසිංහයි හොඳක් තියෙනවා නරකක් තියෙනවා ඒක වෙනම කතාවක්. ජනාධිපති වුණාට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ කිසිම නායකයෙක් ආපහු තනතුරකට ගියේ නැහැ. මේ මිනිස්සුя තරඟ කරන්නේත් නැත්තම් මේවා කරන්නේත් නැත්තම් මේ පක්ෂය මිනිස්සුя පක්ෂ නායකත්වයේ හිටියා මොකද? එතකොට එහෙන් කියන්නේ සජිත් ප්‍රේමදාසලා කියන්නේ මොකද්ද? එයා අවුරුදු එකහමාරකින් ආපහු එයි. මොකද්ද මේ බය? මේ ආණ්ඩුව අර වගේම මේ වෙනවා කියලා තියෙනවා ඡන්ද ව්‍යාපාරයේදී කවුද අනුර කුමාර මට කරගන්න බැරි නම් මං අවුරුදු එකහමාරකින් දාලා යන්න. රනිල් වික්‍රමසිංහව කොහේකට හරි මේ නැති කරගත්තොත් විතරයි සජිත්ට යන්න පුළුවන්. පාර්ලිමේන්තුත් එන්නේ නැතුව සිරිකොතර වෙලා ඉන්න එකටත් බයයි. ඔව් අවසන් සාකච්ඡාව තිබිලා තිනවා පෙරේද රුවන් විජේවර්ධනගේ ගෙදර. සඳහනගත වෙනවා නම් රනිල් වික්‍රමසිංහට UNP එකේ සිටිය නොහැකි රුවන් වගේ කෙනෙක් UNP එක බාරගත යුතුයි කියන එක. එන මොහොතේ කට්ටියක් ඩිමාන්ඩ් කරන්න කොහමද තව පක්ෂයක නායකයෙක් ඒක මහා භූත යෝජනා එකක නැහැ කියලා. මූලිකවම ඒගොල්ලන්ට ඕනේ රනිල් වයින් කරගෙන. දැන් සජබ කියන්නේ ඔවුන් හදනවා කියන මේ සඳහනයට ඉන්න පුළුවන් ටෙලිෆෝන් එක සහ UNP එක විතරයි. හැබැයි පොදු ලකුණ ටෙලිෆෝන් එක. ඒකට පොහොට්ටු වෙන්න බෑ. ඔය දැන් අතිනුත් දාන ඒවා. මේ හරක හැරෙන්නේ පොල් පැලේ ගන්නද නැද්ද කියලා අපි දන්නවනේ. ආයි සාකච්ඡා ඉදිරියට කරනවද ඔබතුමල්ලා? මං හිතන්නේ. මේ ඔක්කොම එක්කහු වෙලා මේ ඔක්කොම අද තීන්දුවක් ගත්තා අපි එකට ජනාධිපතිවරණය වගේම තරඟ කරනවා. නැවත ගෑස් සිලින්ඩරෙම ඉල්ලන්න කියලා. හරි බලලෙමු අපි. ඒ කියන්නේ නිල වශයෙන් සජබ සහ UNP එකතුවක් පිළිබඳව ඇතිවෙච්ච සාකච්ඡා. ඇත්තටම දැන්ට කරන සාකච්ඡා අසාර්ථකයි. මේ 2015 පස්සේනේ ඇමති කෙනෙක්වත් උනේ. ඇමතිකම් කළත් නැහැනේ ඔය එකෙක්වත්. හරිද? මේ සජිත් පරද්දන ප්‍රධාන අරමුණෙන්ම ආයි. හරි සජිත් දිනුවයි කියමුකෝ. 2019 104% ප්‍රමාණයක් ගත්ත අනුර කුමාරට හැකියාවක් ලැබෙනවා 142ක් ගන්න 2024 දී. ඒ කියන්නේ ඡන්දවලින් ගත්තොත් 104 156 වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස 2019 ගත්ත 155 2024 දී 42 වෙලා තියෙනවා. අනුර කුමාරය කියන්නේ හොඳ දේශපාලක්. එයා තරඟ කරන්නේ එහෙම නැති කට්ටියත් එක්ක. මම අදත් පිළිගන්නවා ජනාධිපතිවරණය ඡන්දයක් දිනන්න සජිත්ට පුළුවන් රනිල්ට වඩා. හැබැයි ජීවිතේට රනිලුයි සජිතුයි එකව වෙන්නේ. එක්කල් අපේ රටේ මහජන දේපල පාවිච්චි වෙලා තියෙන හැටි තමයි මේ ජනාධිපති කාර්යාලයට අයිති වාහන 833න් වාහන 29ක් 2022 වෙනකොටත් අතුරුදහන්. තමන්ගේ ආයතනෙත් වාහන තියෙද්දි මෙතනුත් වාහන. වාහන අරන් තියෙන. ඔසෝබ කරපු කට්ටිය නෙවෙයි මේ ඇරගෙන තියෙන්නේ. නෑ සමහරු මේ පැහැදිලිව ජනාධිපතිවරයා ගෑස් සිලින්ඩර් යටතේ ඉන්න ඇයිස්තුර තමයි වාහන තියෙන්නේ. ඒකේ 15 ආණ්ඩුවාට පස්සේ ජනවාරි මාසේ 16 වෙනිදා ජෝන් නමරතුංග ඔය ෂෝ එකව දැම්ම වාහන 1600ක් කියලා ටයරුත් පෙන්නුවා. දැන් ප්‍රශ්නේ ජෝන් නමරතුංග වෙනුවට දැන් රංගපානවා කවුද මේ වසන් සමසේ ඔබතුම අනුමත කරනවද මේ වගේ කාර්ය මණ්ඩලයක මෙහි වාහන ලබා දීම? මොකද ඒ කටියට වාහන අවගත්තත් ඒගොල්ලෝ යන්නේ කොහොමද? ඒ රනිල් වික්‍රමසිංහ කරපු දේ, ඒ කරගෙන ගිය දේ, ඒ විදිහට ඔහු කරගෙන යයිද? කරගෙන යන්නේ. ඉතින් ඒ කියන්නේ මේ අස්සය එකමයි ජොකිය මාරු කරන්නේ. ඒකද ඔබ විශ්වාස කරනවද දිසානායක මහත්මයාට මේ නව ජනාධිපතිවරයාට මේ රට මේ විදිහට ගෙනියන්න පුළුවන් වෙයි කියලා? සිස්ටම් එක කඩන්නත් බෑ, සිස්ටම් එක රනිල් වික්‍රමසිංහ වගේ විදියට කාර්යක්ෂමව කරන්නත්. හරි. රාජපක්ෂවරුන්ට එන්න පුළුවන් වෙයිද? මම හිතන්නේ. මහින්ද රාජපක්ෂගේ පුතා රෝමයා කියලා දෙන්න පුළුවන්. ගැට්ටෙන් එන්න පුළුවන් නාමට විතරයි වෙන කාටවත් එක්කෙනෙක් එන එකත් හරි ලොකු පරිසරයක් දරනවා.